ආයුබෝවන් අද මම ඔයාලට අරගෙන ආවේ ෆෘට් කේක් වලට නැතුවම බැරි ෆෘටි පූටි හදන විදිය ගැන මේවා හදන්න හරිම ලේසි දැන් අපි බලමු කොහොමද හදන්නේ කියලා මුලින්ම අමු ගස් ලැබු ගෙඩියක් අරගෙන ඒකේ පොත්ත සුද්ධ කරලා මේ විදියට පොඩිවට පොඩිවට පොඩි කෑලි කපා ගන්න ඕනේ මේ විදියට කොටු හැඩයට කපාගත්ත ගස් ලැබු කෝප්පයක් එකතු කරගන්නවා වාජනයකට වතුර කෝප්පෙකුත් එකතු කරගන්නවා දැන් මේ ගස් ලැබු කෑලි ටික සාමාන්‍ය ප්‍රමාණයට තඹ ගන්න ඕනේ. ඒ කියන්නේ 150ක් විතර තැම්බෙන විදිහට තඹ ගන්න ඕනේ. දැන් මේ ගස් ලැබු කෑලි වල වතුර ටික අයින් කර ගන්නවා පෙරාගෙන. ඊළඟට භාජනයල් ලිපේ තියලා සීනි කෝප්පෙකුයි ඒකට වතුර කෝප්පෙකුයි එකතු කර ගන්නවා. දැන් මේ සීනි ටිකේ දිය වුණාට පස්සේ අපි වතුර පෙරාගත්ත ගස් ලැබු කෑලි ටික මේ සීනියකට එකතු කර ගන්නවා ඊළඟට විටින් විට හැඳිගාමින් මේක පොඩ්ඩක් හිඳෙන්න අරින්න ඕනේ ඔයා තවමත් මගේ channel එක subscribe කරේ නැති යාළුවෙක් නම් අදම subscribe කරන්න සීනි ටික උණු වුණාට පස්සේ මේ වගේ බලද්දි නූලක් වගේ ඇදෙනවා නම් ඒ තමයි හරිම පදම ඒ වෙලාවේදී ලිප ඕෆ් කරලා වැනිලා තේ හැන්දක් එකතු කරගන්නවා වැනිලා ටික මිශ්‍ර වෙන්න මේ විදියට හොඳට හැඳි ගා ගන්න ඕනේ ඊළඟට භාජන තුනක් අරගෙන මේ විදියට අපි හදාගත්ත ගස් ලැබු කෑලි සමාන ප්‍රමාණවලින් මේ භාජන වලට දා ගන්නවා ඔයාලා හදන පාට ගාන අනුව භාජන අඩු වැඩි කරගන්න පුළුවන් මුලින්ම මම රතු පාට වර්ණයෙන් බිංදු 4ක් එකතු කරගන්නවා ඒ කරලා මේ විදිහට හොඳට කලවම් කරගන්න ඕනේ. ඊළඟට මම කොළපාට වර්ණෙනුත් බිංදු 4ක් විතර එකතු කරගෙන මේ විදිහට හොඳට කලවම් කරගන්නවා. අන්තිමට මම කහපාට වර්ණෙනුත් බිංදු 4ක් විතර එකතු කරගෙන ඒකත් මේ විදිහට හොඳට කලවම් කරගන්නවා. නැවතත් භාජනයල් ලිපෙන් තියාගෙන වර්ණ එකතු කරලා හදාගත්ත මේ ගස් ලැබු කෑලි වල තෙත ගතිය හිඳෙනකන් හැඳි ගා ගන්න ඕනේ මේ විදිහට. දැන් භාජනයකට සුදු කඩදාසියක් හරි ටිෂු එකක් හරි එලලා මේ ටික දාගන්න ඕනේ. ඊළඟට රතු වර්ණයේදු ගස් ලැබු කෑලි ටිකත් මේ විදිහට දාගන්නවා. ඒ කරලා ඒ ටිකත් හැඳි ගා ගන්න ඕනේ. තෙත ගතිය හිඳිලා වියලි ගතියට එද්දී ඒ ටිකත් අපි අර භාජනයේම පැත්තකින් දාගන්නවා. මේ තියෙන්නේ රතු පාටයි කහ පාටයි ට්‍රූටි පූටි. ඊට පස්සේ අපි කොළ පාට ටිකත් මේ විදිහටම දාගන්නවා. ඒ ටිකත් මේ විදිහට හොඳට හැඳි ගා ගන්න ඕනේ. ඒ කරලා වියලි ගතියට වගේනකොට ඒ ටිකත් අර විදිහටම අපි අයින් කරගන්නවා. ඊට පස්සේ මේ ටික භාජනයේ දාගත්තට පස්සේ පැයක් දෙකක් විතර අපි වේලෙන්න තියාගන්න ඕනේ. මේ තියෙන්නේ පැය දෙකකට පස්සේ ට්‍රූටි පූටි හොඳ ලස්සන පාටට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාලත් හදලා බලන්න. ෆෘට් කේක් එකක් වගේ හදනවා නම් මේ විදිහට ට්‍රූටි පූටි හදලා එකතු කරලා බලන්න. ඔයාලා මගේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. මේ වගේම රසබර වීඩියෝ එකකින් නැවත හමු වෙමු. ස්තුතියි.